අයිබෝවන් සුබ දවසක් ඒවා ආදරණීය දුවේ පුතේ ඔබ සම්බන්ධ වෙලා සිටින්නේ හතර ශ්‍රේණි ඔන්ලයින් පාඩම් මාලාවේ 31 වැනි පාඩමක් සමගින. හොඳයි, අපි එහෙමනම් ඔබේ පාඩම ආරම්භ කරමු. හොඳයි, ඔන්න අපි අද ආරම්භ කරනවා ජලය පාඩම. ඔබට මතකද අපි පහුගිය සතියේ කතා කරා ජලය කියන පාඩම ආරම්භ කරා. ඒ අඩදී අපි අපට අවශ්‍ය ජලය ලබා ගන්න ක්‍රම මොනවද කියලා කතා කරා. ඊළඟට අපි කතා කරා ජලයේ ලක්ෂණ හඳුනාගත්තා. ජල වාෂ්ප වලින් ලැබෙන ප්‍රයෝජන තමයි අවසාන වශයෙන් කතා කරේ. අද අපේ මාතෘකාව තමයි අයිස් කඩ භාවිත කරන අවස්ථා. ඒ කියන්නේ අයිස් හැදෙන්නේ මොනවෙන්ද? ජලයෙන්නේ. ජලය සිසිල් කරාම තමයි අයිස් හැදෙන්නේ. එතකොට අයිස් කඩ භාවිත කරන අවස්ථා ගැන තමයි මෙතෙන්දී කතා කරන්නේ. අහගන්න. අංක 1. මාළු නරක් නොවේ කල් තබා ගැනීම සඳහා. දැකලා තියෙනවද මාළු? ඔව්, මාළු ඔය මේ මාළු විකුණන කට්ටිය මේ අයිස් කඩ මේ දාලා තමයි මාළු නරක් නොවේ කල් තියාගන්නේ. ඒගොල්ලෝ දැන් ওই මාළු විකුණන මාළු මාකට් වල අයිස් විකුණනවා. අයිස් කඩ විශාල අයිස් කඩ විකුණනවා කිලෝ ගානට. අයිස් කිලෝ 5ක් ගත්තා කියනවා, 6ක් ගත්තා කියනවා, අන්න එහෙම. ඒතොර එහෙනම් මාළු බලන්නකෝ, මාළු ලෑල්ලේ මාළු අතර අයිස් කඩ දාලා තියෙනවා දැකලා තියෙනව නේද? ඔය ඊළඟට මේ ගෙදෙට්ට මාළු විකුණන්න එන්න මාළු පෙට්ටියයි තියෙ කෙනාගේ බලන්නකෝ, ඒකෙත් අයිස් කඩ තියෙනවානේ. මාළු පෙට්ටිය බයිසිකලේ ගහලා නතර කරාම වතුර වැටෙනවා දැකලා තියෙනව නේද? ඒ වතුර තියෙන්නේ කොහෙන්ද? අර මාළු කල් තියාගන්න දාපු අයිස් කඩ නිසා. ඒ නිසා මාළු නරක් නොවේ කල් තියාගන්න අයිස් යොදා ගන්නවා. ඊළඟට සිසිල් බීම සඳහා. ඒ කියන්නේ සිසිල් බීම එකක් හදනකොට අයිස් කඩයක් දානවා. දැකලා තියෙනව නේද? සිසිල් බීම වලට වතුර එකට, දැන් වතුර එකක් කූල් කරගන්න ඕනම අයිස් කඩයක් දානවා. සිසිල් බීම එකක් හදලා කූල් කරගන්න ඕනම අයිස් කඩයක් දානවා. සමහර බීම වර්ග හදන්නේම අයිස් කඩ දාලා. අයිස් වලින්ම කුඩු වෙන ගහලා හදන සමහර. දැන් මට මතකයි එක සැරයක් මම දැන් ඇත්තටම මේක සත්‍ය කතාවක්. අපේ රටේ මිනිස්සු කොයි වගේ අයද කියලා හිතන්නකෝ. මේ මොනවාද, කොමඩු පාණයක් බොන්න අවශ්‍ය වෙලා කොමඩු එකක් හදන හදලා දෙන්න කොමඩු එකක් කියද කියලා වහම ගාණක් කිව්වා, මට මතක නැහැ. ඊට පස්සේ මම එහෙම හදාගන්නේ නැහැ. ඊට පස්සේ දැන් කොමඩු ගෙඩි ඔහොම කැපුවා. හරිද? කපල ඉවර වෙලා කෑලි ටිකක් කපනවා මම දැක්කා. ඉතින් ඊට පස්සේ කොමඩු ටික අර මේකට දැම්මා. දාලා ඉවර වෙලා දැන් කොමඩු කෑලි ටික ඔක්කොම දාලා වීදුරුවේ භාගයක් විතර කොමඩු දාලා ඉතුරු ටික පිරෙන්නම, ඒ කියන්නේ යට වීදුරුව පුංචින්නේ පහළ හරියේ. ඒතර පහළ හරියේ කොමඩු කෑලි 17ක් 8ක් දාලා ඉතුරු ටික පිරෙන්නම දැම්ම කියන්නේ අයිස් කඩ. දාලා ඉවරලා අර බ්ලෙන්ඩර් එක කරකැව්වා, ඔක්කොම කුඩු වෙලා යන දැන් ඉතින් සම්පූර්ණ අයිස් බීමක්. එක වෙලා ඒ කියන්නේ විනාඩි 2ක් බො විනාඩියක් බොන්න බෑ, ඔක්කොම අයිස් තියෙන්නේ. ඒ කියන්නේ වීදුරුවේ 4න් 3ක් විතරම අයිස්. ඈ, පළතුරු බීම හදන්නේ එහෙම අයිස් දාන්නේ නැහැ නේද? ඈ, සමහර අය එහෙම හදනවා. ඊළඟට වැට මේ සාමාන්‍යයෙන් ඔය වැටිලා තැලීමක් වුණාම කොහේ හරි නිකන් ඔළුව ඉදිමුණාම තැලුණාම මෙහෙම තැලිලි ඉවරලා ඉදිමිලා එනවනේ දැකලා දෙනව නේද? ඒ ඉදිමෙනවා කියන්නේ පුතේ ප්‍රසාරණය වෙනවා, ලොකු වෙනවනේ. ඉදිමෙනවාට විද්‍යාවදී කියන්නේ ප්‍රසාරණය වෙනවා. එතකොට මේ ප්‍රසාරණය වෙන දේ සංකෝචනය වෙන්න හේවත් හැකිලෙන්න අයිස් බලපානවා. දැන් ඔය වැටිලා තුවාල වෙච්ච ගාම මෙහෙම ඔළුව ඉදිමිලා ආපු ගාම ටීචර්ලා ඉස්කෝලේ දැකලා තියෙනවද? ලේන්සුවක අයිස් කඩ ටිකක් වදලා අයිස් කඩ ටික මෙහෙම තියලා ගද කරගෙන ඉන්නවා. එතකොට අර සීතලත් එක්ක මේක හැකිලෙනවා. දැන් මේ බං හිතලයි කියලා අපි මෙහෙම නේද ඉන්නේ? අම්මෝ හිතලයි කියලා අද්දේ කොහොඳට දිගහැරලා ඉන්නවද? ඔහොම කර කර හිතලා නා. රෑට බලන්නකො හීතල දවසට දැන් අද රෑට එහෙම නිදා ගන්නකොට සමහරවගේ අත් දෙක කොහෙද කකුල් දෙක කොහෙද කියලා හොයාගන්න බෑනේ. ඒ කියන්නේ වකුටු වෙලා කකුල් දෙක ගහගෙන කකුල් දෙක අස්සේ ඔළුව ගහගෙන. එවනේ සමහර අය කොඩු මේ පුන්නේ මුndi වෙලා උndi වෙලා කකුල් දෙක හරියට ඔළුව අරගෙන තමා මේ ඉන්නේ. ඇයි ඒ? ඒ සංකෝචනය වෙලා හැකිලලා තමා නිදාගන්නේ සීතල වෙලාවට. දවල්ට මේ දාඩි දාන කොටත් එහෙම හැකිලෙනවද? නෑ, පුළුවන් තරම් අතපය දික් කළා තමා නිදාගන්නේ. එතර අර අයිස් වලින් වෙන්නේ දැලීමක් වුණාම සීතලත් එක්ක සංකෝචනය වීම, ඉදිමීම වැලක් වීම සිද්ධ වෙනවා. ඊළඟට ලේ ගැලීමකදී ලේ නතර කිරීම සඳහා කියන්නේ ඔය සමහර වෙලාවට දැකලා ඇති වැටිලා තුවාල වෙච්ච ගමන් තුවාලයේ උඩට අයිස් කඩ තියෙනවා. ඒ කියන්නේ අයිස් වලින් එතන කරන්නේ අර ගලාගෙන යන ලේ පාර ඇවිල්ලා තියෙන නාලයකින් නැත්තම් නහරයකින් නේ මෙහෙම. දැන් මේ එන්නේ අපි දැන් මෙන්න මෙහෙම මේ තියෙන්නේ මේ නාරය කියලා. දැන් මෙතනින් කැඩිලා ඔන්න ලේ ගලාගෙන යන්න පටන් ගන්නවා. ඔහොම ලේ ගලාගෙන යන්න පටන් ගන්නවා. දැන් මේ නාලය හකුලවන්න මෙහෙම පුංචි කරපු ගාම
මෙහෙම හැකිලිච්ච ගාම ලේ ගලාගෙන යෑම අඩු වෙනවනේ නේද? එතන මේ ලේ ගලාගෙන යෑම අඩු කරන්නේ මේ නාලය හකුලවන්න මොකද පාවිච්චි කරන්නේ? අයිස් කට් දීපු ගාම මේක මෙහෙම හැකිලෙනවා. හැකුලනහම මෙහෙම අර ඔහොම ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මෙහෙම ලේ කැඩියක් මෙතන හිර වෙනවා. හිර වෙච්ච ගමන් ලේ ගලාගෙන යෑම නතර වෙනවා. හරිද? හැබැයි මෙහෙම ලොකුවට දීපුනොනම් මේ ලේ කැඩියත් මොකද වෙන්නේ? යනවනේ. එතන මේ ලේ තියන්න යන එකට එතන ගලාගෙන යන ලේ පාර මේ හැකිලීමත් එක්ක සංකෝචනය වෙලා මොකද වෙන්නේ? සංකෝචනය වුණාට පස්සේ මේ ලේ ගලීම නතර වෙනවා. සාමාන්‍යයෙන් මේවා ඔයාගේ ප්‍රායෝගික ජීවිතයේ ඕනතරම් දැකලා ඇති. ඉස්කෝලේ කළා මේක වෙලා ලේ ගලාගෙන යනකොට ටීචර් කෙනෙක් තියන්නේ අයිස් කැටයක්. වැටිලා ඉදිමුණාම ගෙදෙද්දී වුණත් අම්මා වුණත් ටීචර් වුණත් තියන්නේ අයිස් කැටයක්. මාළු කල් තියාගන්න පාවිච්චි කරන්නේ අයිස් කැටයක්. සීතල බීම එකක් හදාගන්න අපි පාවිච්චි කරන්නේ අයිස් කැටයක්. ඔය අයිස් භාවිත කරන අවස්ථාව. ඊළඟ අයිස් කැට දියන මේ කල් තබා වැඩිම කාලයක් තබා ගත හැකි ක්‍රම. දැන් අයිස් කැට කල් තියා ගන්නත් ඕනනේ ඊළඟට. ඒකට පාවිච්චි කරන්නේ නම් පළවෙනි මේක තමයි ලේසිම ක්‍රමේ ලී කුඩු තියනවනේ. ලී ඉරනකොට වැටෙන කුඩු තමයි ලී කුඩු කියන්නේ. දැකලා දිනනවද ලී ඉරනවා? ලී ඉරන්නේ මොකකින්ද? කියතෙන්නේ. කියතෙන් ලීයක් කොහොම කපනකොට දෙපැත්තට කුඩු මේ ලී කුඩු වැටෙනවා. ඒ ලී කුඩු අර අයිස් කැටේ මේ ලී කුඩු වලින් අයිස් කැටේ වැහුවට පස්සේ අයිස් කැටේ දියවීම අඩු වෙනවා. මොකද අර වාතයේ දෙන උෂ්ණත්වයට නිරාවරණය වුණාම තමයි අයිස් දිය වෙන්නේ. ඒ නිරාවරණය වීම වළක්වනවා ලී කුඩු. නිරාවරණය වෙනවා කියන්නේ පේන්න පටන් ගන්නවා. ආවරණය වෙනවා කියන්නේ වැහෙනවා. නිරාවරණය කියන්නේ වැහෙන්නේ නැහැ. එතකොට ලී කුඩු වලින් වැහුවට පස්සේ එය බාහිර වාතයත් එක්ක තියෙන උෂ්ණත්වයේ ගැටෙන්නේ නැති නිසා අර ලී කුඩු වල වැහුවාම මේ ලී කුඩු වලින් වැහුවාම අයිස් කැටේ දිය වෙන්නේ නැහැ. ඊළඟට සාමාන්‍ය රෙජිෆෝම් පෙට්ටි වල දානවා. ඔයා දැකලා ඇති ඔය මාළු විකුණන කට්ටිය පාවිච්චි කරන රෙජිෆෝම් පෙට්ටි. ඔයා දැකලා ඇති ඉස්සර මට මතකයි අපේ ඉස්කෝලේ අයිස්ක්‍රීම් විකුණන එක්කෙනා මේ අරගෙන ඉන්නේ අයිස්ක්‍රීම් පැකට් ටිකක් දාගෙන රෙජිෆෝම් පෙට්ටිය ගැට ගහගෙන තමයි ඉස්කෝලේට එන්නේ. බයිසිකලේ පිටිපස්සේ ලගේජ් එකේ රෙජිෆෝම් පෙට්ටිය ගැට ගහගෙන එනවා. ඉස්සර දැන් වගේ ඩීෆීෂර් එහෙම නැහැ. දැන් තියෙනවනේ නිකන් ත්‍රිවිල් නේද? ඒව නැහැ ඒ කාලේ. රෙජිෆෝම් පෙට්ටියක් ගැට ගහගෙන ඒකේ අයිස් කඩ ටික දාගෙන එනවා. අයිස් මේ අයිස් ටික දාගෙන එනවා පැකට් තමයි විකුණන්නේ. එතකොට මේ අයිස් කල් තියාගන්න පුළුවන් රිජිෆෝම් පෙට්ටිය. මට මතකයි එක සැරයක් අපි සිස්රෝ මායකෙත් මේ වෙසක් දවසක කරා මේ අයිස්ක්‍රීම් දන්සලක්. එතකොට අපිට රිජිෆෝම් පෙට්ටිය වල තමයි අයිස්ක්‍රීම් ගහලා තියාගත්තේ. එතකොට අපිට දෙමව්පියෝ රිජිෆෝම් පෙට්ටි 6ක් 7ක් සැපෙව්වා. ඒ කියන්නේ ඒ අවුරුද්දේ හිටපු දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරාම රිජිෆෝම් පෙට්ටි 6ක් 7ක් සැපෙව්වා. එතකොට අපි අදාළ ස්ථානයෙන් ගහලා මෙහි තියාගත්තේ රිජිෆෝම් පෙට්ටිය. ඊළාට ඊට අමතරව ශීතකරණය. ඔය තුන තමයි. පළවෙනි එක ලී කුඩු භාවිත කරලා ලී කුඩු තවරා අසුරා තැබීම, දෙක රිජිෆෝම් පෙට්ටියක තැබීම, ඊළාට තුන ශීතකරණය තුළ තැම්පත් කිරීම. අයිස් දිය මේ කැට දිය වෙන්නේ නැහැනේ. සමහරලාට ඔයගෙන් අහන්න පුළුවන් ප්‍රශ්නේ මෙහෙම. අයිස් කැට කල් තබාගත හැකි වඩා ලාභදායි මහා පහසුම ක්‍රමය මොකද්ද? ලාභදායි මහා පහසුම ක්‍රමය තමයි ලී කුඩු. ඇයි ඒ? සල්ලි යන්නේ නැහැ. ලී කුඩු වලට සල්ලි යන්නේ නැහැ. දැන් රිජිෆෝම් පෙට්ටියක් ගන්න සල්ලි ඕනනේ. ශීතකරණය කරන ඊටත් වඩා සල්ලි ඕනනේ නේද? ඒ නිසා ලී කුඩු වල තවරා තිබීම තමයි වඩා පහසුම හා ලාභදායිම ක්‍රමය. ඊළඟට ජලය අපතේ යන අවස්ථා. ජලය අපතේ යන අවස්ථා අපි කතා කරන්නේ සාමාන්‍යයෙන් ගෙදරක වෙන්න පුළුවන්, ආයතනයක වෙන්න පුළුවන්, ඒ ඕනම තැනක ජලය අපතේ යෑමක් සිද්ධ වෙන්න පුළුවන්. ජලය අපතේ යන අවස්ථා. ජල නල පද්ධතිය අබලන් වීම. ජල නල පද්ධතිය කියන්නේ වතුර බට දාලා තියෙනවනේ. ඒ වතුර බට සමහර තැන් වලින් පොඩි පොඩි අබලන් වීම නිසා මේ වතුර අපතේ යනවා. මේ පාර එහෙම ඕනතරම් ජල නල පද්ධතිය අබලන් වෙලා තියෙන්නේ නේද? හරියට ජල නල පද්ධතිය අබලන් වෙලා තියෙනවා. සමහර තැන් වල වතුර ගලාගෙන යනවා දවස් ගාණක්. සමහර තැන් වල වතුර ගලාගෙන යන්නේ දවස් ගාණක්. එක සැරයක් මට මතකයි ඔය අපේ ගේ ඉස්සරහා ජල නල පද්ධතියේ ඒ කියන්නේ පොළවෙන් වතුර ඒ කියන්නේ පොළවේ ලකු බට වතුර නල මේ වලින් වතුර ගලන්න පටන් අරන් සති තුනක් එක දිගට කිව්වට කවුරුත් ආවේ නැහැ. පස්සේ තෝ මං හිතන්නේ පැමිණිලි හතරක් පහක් විතර දැම්ම දාලා තිබුණා අපේ එතන හිටපු එක්කෙනා. එතන බාරව හිටපු එක්කෙනා පස්සේ මේ බැරිම තැන මං කතා කරලා කිව්වා මොකද්ද ඔයාලගේ මේ වැඩේ? මේ ඇයි දැන් අපිටත් හරි කරදරයක් නැන්නේ? ගේ ඉස්සරහෙන් වතුර පාරක් යනකොට වාහනයක් ගියාම වතුර විශ් වෙනවා. මුකුත් තියක් ගන්න බෑ. වාහනයක් උඩට වතුර නිසා එරෙනවා නේද? ඉතින් මේ කරේ නැහැ. එතකොට අන්න ඒ වගේ ජල නල පද්ධතිය මේ යම් යම් ගැටලු නිසා ජල අපේ ගෙදරත් එහෙම ගෙවල් වලත් එහෙම සමහර අයගේ ගෙවල් වල වතුර බට කාන් දෙනවා දැකලා තියෙන නේද? ජල නල පද්ධතිය අබලන් වීම. ජල කරාම අබලන් වීම කියන්නේ සමහර ජල කරාම කියන්නේ ටැප් එකනේ. සමහර අය මෙහෙම ටැප් එක කරගෙවුවාම මේ වැහෙන්නේ නැහැ නේ. වතුර බිඳුව වැටෙනවා නේද?
සමහරට පැහෙන්නෙම නෑ. ඔයා දන්නේ මට මාර වැඩක් වුණා. දවසක් අපේ ඔය මේ ශිෂ්‍යත්ලිය පුළමයේ අපේ ඥාතිත් වෙනවා. ගෙදර කෑමකට කතා කරා. අපි ගුරුවරු සර්ලා ටීචර්ලා හතර පහ දෙනෙක් ගියා එහෙ ඈ. ඒ කියන්නේ කෑමකට කතා කළා. මටත් ඒකේ ආරාධිතයෙක් වුණා. මමත් ගියා කෑමට. දැන් නොගිහිල්ලා බැරි තැන නිසා මං ගියා. ඉතින් අපේ අනිස් සර්ලා අපි 6 දිනක් ගිහිල්ලා දැන් කෑම මේසේ ඇරලා අපිට අත හොද ගන්න කියලා කාමරේ ආයිනේ පොඩි ස්ලින්ක් එකක් තිබුණා. ඉතින් ටැප් එක ඇරියාම හැමෝම අත හොදගත්තා. මම තමයි අන්තිමට පෙළි අත හොදන්න හිටියේ. මම මෙහෙම අත ඇරලා ටැප්ේ අත සෝදලි ඉවරලා මේ පැත්තට කරකැව්වා වටයක්. වැහෙන පැත්තට වටයක් කරකවනවා කොච්චර කරකැව්වත් අතර යනවා. අනිත් පැත්තට කරකැව්වා පුළුවන් තරම්. ඒ පැත්තට කරකැව්වත් ඇහෙන්නේ නැහැ. දැන් අර යාළුවෝ ටික මට හිනහා වෙනවා. ඇයි ඒ? මට දැන් එන්න විදියක් නැහැ. වතුර යනවා. ගෙදර කවුරුත් ඇත්තෙත් නැහැ. ටැප් එකේ එක දිගටම වතුර යනවා. කොයි පැත්තට කරකැව්වත් වැහෙන්නේ නැහැ. පස්සේ වෙලාවට ඒ ගෙදර මේ ඒ කියන්නේ ගෘහණිය නැත්තම් කාන්තාව ඇවිල්ලා ආ පොඩ්ඩක් ඉන්න සර් කිව්වා. ගානට කරකවල එක තැනක නතර කරා. නතර කරපු ගාන වතුර නතර වුණා. ඒ කියන්නේ ටැප් එක වහන්න ගෙදර කවුරු හරි ඉන්න ඕනේ. එහෙම ටැප් තියෙනවා මම දැකලා තියෙනවා. ගානට එයා තමයි දන්නේ වහන තැන. එතනට ගාන ගන්න කියලා නතර කරාම නතර වෙනවා. ඉතින් ඒ වගේ ජල කරාම ඕන තරම් ඔයා දැකලා ඇති ඉස්කෝලේත් ඕන තරම් දැකලා ඇති වතුර ටැප් එක නිතරම වතුර බිඳුව 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 වැටෙනවා. ওই බිඳුව බිඳුව වැටලා ලොකු වතුර ප්‍රමාණයක් අපත යනවා. හරි? එහෙනම් ජල කරාම බලන් වීම. ඊළඟ අවශ්‍ය ප්‍රමාණයට වඩා ජලයේ භාවිතයකදී ඉතිරි කොටස විසිකිරීම. ආන් ඒකනම් ගොඩක් අය කරනවා. වතුර වීදුරුව මෙහෙම බොන්න ගන්නවා. වතුර වීදුරුව පිරෙන්නම පුරෝලා භාගයක් බීලා ඉතුරු භාගය විසි කරනවා. වතුර බෝතලේ පිරෙන්නම පුරෝගණ ඇවිල්ලා චුට්ටක් බීලා හලලා යනවා. තමන් බොන ප්‍රමාණයට තමා වතුර ගන්න ඕනේ. භාජනයේට ගන්න ඕනේ තමන් බොන ප්‍රමාණයට. මම වතුර වීදුරුවක් බොනනවා වීදුරුවම ගන්නවා. උගුරයි නම් බොන්නේ උගුරයි ගන්න. භාගයයි නම් බොන්නේ භාගයයි ගන්න. අන්න එහෙම මතක තියාගන්න. තේරුණාද? අවශ්‍ය ප්‍රමාණයට වඩා ජලය පාවිච්චි කරනවා කියන්නේ ඒකයි. ගොඩාක් වතුර අරගෙන වැඩි දිග විසි කරනවා. එහෙම කරන්න එපා. ඊළඟට සේදීමේදී භාජනයකට ජලය නොගැනීම. ඒ කියන්නේ භාජනයකට වතුර ගන්නෙ නැතුව හොදනකොට මොකද වෙන්නේ? භාජනයකට වතුර ගන්නෙ නැතුව හොදනකොට පුතේ ඇයි? දැන් රෙදි හොදනවා. සමහර වෙලාවට රෙදි හොදනවා හොදනවා ටැප් එකට අල්ලලා ඔක්කොම වතුර අපතේ. නමුත් යටින් භාජනය ඇතුමුත් ඒ මේ භාජනයේ පිරෙව්වට පස්සේ වාජනයකට පුරවගත්තාම වට දෙකකින් තුනකින් මේ ඇඳුම් සෝද ගන්න පුළුවන්. සමහර අය එහෙම හොදන්නේ ටැප් එක අල්ලලා. මූණ හොදන කොටත් බලන්නකෝ. ටැප් එක මෙහෙම ඇරියා. ඔහොම ඇරලා මෙහෙම. දැන් ඔයා මොකද කරන්නේ? දැකලා දිනව නේද? ගෙදර මූණ හොදන හැටි. හරි? මේ බලන්න මෙහෙම මූණ හොදන්නේ. ඔන්න මෙහෙම ඔන්න ඔහොම ජල කරාමේ ඇරියා. දැන් මෙහෙම අල්ලනවා. අත පිරිනවනේ. පිරුණාට පස්සේ මොකද කරන්නේ? දැන් මෙහෙම කරනකොට වතුර මොකද වෙන්නේ ජල කරාමේ? අපත යනවා. ආයි මෙහෙම අල්ලනවා. ආයි ඔහොම සමහර අයන හොදනෝ නෙවෙයි ඔහොම ගහනවා විතරයි මූණේ. හොදන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් ඔන්න ආපහු මෙහෙම අල්ලනවා. දැන් මෙහෙම අල්ලලා මෙහෙම මෙහෙම මූණ හොදන අතරේ ජල කරාමේ වහනවද ඔයා? නැහනේ. දෙකල් දිනවද අර ජල කරාමේ යට වහන්න කැලලක් තියෙනවා. ඔව්. හොඳට ස්ප්‍රින්ග් එක සෝදලා ඒක පිරිසිදු කළා නම් ඒකේද හොදන්න පුළුවන්. ඒ වතුර නැවත පාවිච්චි කරන්න පුළුවන්. එහෙමනේ. භාජනයකට පුරවගත්තාම මූණ හොදන්නේ ඒ භාජනයෙන් හොදන්නේ. ඊට පස්සේ සබන් ගාලා ඉවරලා ආපහු හොදනවා. දැන් සමහර අය සබන් ගාන්නත් ජල කරාමේ වහන්නේ. ඒතර එක දිගට වතුර ගලාගෙන යනවා. ඒක තමයි වෙන්නේ. හරිද? එතකොට එහෙනම් ඔන්න සේදීමේදී භාජනයකට ජලය නොගැනීම ජලය අපතේ යන අවස්ථාවක්. ඊළඟ ජලය දූෂණය වෙන ක්‍රම. මොකද ජල දූෂණය කියන එක පැහැදිලි කරන ඕන්න මම. ජල දූෂණය කියන්නේ පොළව මතු පිට. ඒ කියන්නේ මේ අපි ඉන්නේ මතු පිට අපේ ගංගා ඇලදොල ඔය වැව් පොකුණු ඒවයි තියෙන ජලය පොළව මතු පිට තියෙන ජලය හෝ අභ්‍යන්තරයේ තියෙන ජලය. අභ්‍යන්තරය කියන්නේ පොළව යට පේන්න. මෙතන වතුර තියෙනවද? මම මේ ඉන්න තැන යට වතුර තියෙනවද නැද්ද? ඈ කොබාණ තියෙනවා කියන කට්ටිය? නැහැ කියන කට්ටිය? අයියනේ මේක යට මෙතනම නල්ල ඉඳ ගහව වතුර නැද්ද? තියෙනවා. අපේ පොළවේ සාරවත් බව වතුර හැම තැනම දාන ඕන තැනක ඕන දෙයක් පැලවෙනවා. මෙතන හැරුවල් ඉඳක වතුර ගන්න බැරිද? පුළුවන්. අර අතන ඉඳක් හදලා තින්නේ අපි. ඒ කියන්නේ පොළවේ හැම තැනම වතුර තියෙනවා. අන්නේ වතුරට කියනවා අපි භූගත ජලය කියලා. හැබැයි මතු පිට ජලය හැම තැනම නැහැ. මතු පිට ජලය කියන්නේ ගංගා ඇලදොල වැව් පොකුණු ආදී තියෙන ජලය. එතකොට මෙන්න මේ පොළව මතු පිට ජලාශවල තියෙන ජලය හෝ අභ්‍යන්තරයේ තියෙන ජලය මිනිසාගේ ප්‍රයෝජනෙට ගන්න බැරි තත්ත්වයටපත් වීම තමයි ජල දූෂණය කියලා හඳුන්වන්නේ. ඔයාගෙන් අහුවොත් ජල දූෂණය වෙන්නේ මොකද්ද කියලා. ඔයා මොකද්ද කියන්නේ? පොළව මතු පිට ජලාශවල තියෙන ජලය හරි. ඒ කියන්නේ වැවක පොකුණක ගංගාවක තියෙන ජලය ප්‍රයෝජනෙට ගන්න බැරි වීම හරි පොළව අභ්‍යන්තරයේ තියෙන ජලය. ඒකත් වෙන්න පුළුවන්. දැන් ඔයා හිතන්නේ කොහොමද පොළව අභ්‍යන්තරයේ ජලය
දූෂණය වෙන්නේ කියලා හිතා ගන්න බෑ නේද? එහෙම දන්නව නැත උස්සන්න. ආලා නැද එහෙම දූෂණය වෙනවා කියලා. වෙන්නේ මෙහෙමයි ඈ. අපි හිතමු මේ පොළවට නිකම්ම දැන් අපි හිතමු මෙතන දානවා මම මොන හරි කර්මාන්ත ශාලාවක්. ඒ කර්මාන්ත ශාලාවෙන් පිට කරන රසායනික දේවල් ඇතුළත් අපද්‍රව්‍ය අපජලය පොළවට එකතු කරනවා. නිකම්ම වලක් කපලා දානවා පොළවට. හරි? දැම්මට පස්සේ මේ පොළව තුල ඒක ගිහිල්ලා පොළව ඇතුලේ විශාල ප්‍රදේශයක ජලය මිනිසාට ප්‍රයෝජනෙට ගන්න බැරි වෙන්න වැඩ සිද්ධ වෙනවා. ඒකට හොඳම අධ්‍යක්ීම තියෙන ජනකොට්ටාෂයේ ගම්පහ දිස්ත්‍රික්කේ ජීවත් වෙන්නේ. මීට වසර කීපයකට පෙර අපේ සිංහල මිනිසුන්ට අංගව අමතකයි. වසර කීපයකට පෙර වැලිවේරිය රතුපස්වල ප්‍රදේශයේ එක කර්මාන්ත ශාලාවක් පිහිටවීම මුල් කරගෙන ඒ කර්මාන්ත ශාලාවේ අපද්‍රව්‍ය පොළවට එකතු කරපු නිසා හරිද? වතුර බොන්න බැරුණා මේ කලගෙඩි හේනාවට. අදටත් මේ තාම මං හිතන්නේ ඔය කට්ටිය හොයන්නේ කලගෙඩි හේනාවට මිනිස්සුත් වතුර බිව්වේ වෙන වෙන වෙනස් දිශාවලින් ගහලා. අපේ ගෙදරත් එහෙම කරා. ඒ තරම් බය වුණා. එතකොට අද දැනට මේ ප්‍රදේශයේ බලපෑම අපි කොහොමද දන්නේ? නමුත් වැලිවේරිය රතුපස්වල ප්‍රදේශයේ ජනතාව අදටත් භූගත ජලය පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ලිංග වලට කිසිම දෙයක් කරේ නැහැ. එක ව්‍යාපාරිකයෙක් ඒ ප්‍රදේශයේ ජලය විනාශ කර එක පුද්ගලයෙක්. හැබැයි ඒකේ වැරද්ද පුද්ගලයාගේ නෙමෙයි අපේ රටේ නායකයන්. ඒ වගේ කර්මාන්ත ශාලා පිහිටවන්න අනුමැතිය දීපු අය තමයි වැරදි. පුද්ගලය මම කැමති මම ව්‍යාපාරයක් කරනවා නම් ලාභ ලබන්න. ඒක තමයි පුද්ගල ස්වභාවය. හැබැයි ඒ ශ්‍රී ලාංකිකයෝ වෙන රටවල නෙමෙයි ශ්‍රී ලාංකිකයෝ. එතකොට එයාට ඒකට අනුමැතිය දීපු නිසා තමයි අදටත් මේ මිනිස්සු දුක් විඳින්නේ. අදටත් මේ මිනිස්සුන්ට වතුර බොන්න බෑ. ඒක තමයි භූගත ජලය අපිරිසිදු වෙනවා කියන්නේ. තේරුණාද? බොන්න බැරි වතුර ටිකක් ඔයාගේ ලිඳ හැරුවම සමහරලාට වතුර බොන්න බැරි නෑ වැඩක් නෑ. අන්න භූගත ජලය අපවිත්‍ර වෙලා දූෂණය වෙලා. රයිට්? එහෙනම් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ජලයට අපද්‍රව්‍ය එකතු වීම. ඒ කියන්නේ ඔය කුණු කසල දානවනේ. මිනිස්සු මතුපිට ජලාශවලට දානව කුණු කසල. බලන්නකෝ අපේ ඔය කොළඹ ප්‍රදේශයේ තියෙන කුණු වැලවල් වලට දාලා තියෙන වතුර මේ කුණු කසල දාලා තියෙනවා, බේරේ වැවට දාලා තියෙනවා. ඔය ජලාශ ආශ්‍රිතව තියෙන ගොඩාක් තැන් වලට කුණු කසල විසි කරනවා. ඒකෙන් ඒ ජලාශ අපවිත්‍ර වෙනවා. වැව් ආසන්නේ, දොළවල් ආසන්නේ අහගන්න. ඊළාට මේ ඇලවල් ආසන්නේ වැව් පොකුණු වලට ඔක්කොම කුණු ගොඩ ගහලා බෑග් වලට ගැට ගහලා විසි කරනවා ඒවට. ඒ විසි කරාම ඒ ජලය මිනිසාට ප්‍රයෝජනට ගන්න බැරි වීම තමයි ඔන්න එක හේතුවක්. හරි? ඊළාට දෙක, කුණු කසල වලින් පිටවන අපද්‍රව්‍ය ජලයට එකතු වීම. ඒ කියන්නේ සමහර තැන් වල කුණු කසල ගොඩ ගහලා තියෙනවා. ඒ ගොඩ ගහපු කුණු කසල දිය වෙලා දිය වෙමින් ඇවිල්ලා ඒව වතුරට වැටෙනවා. ඒව වතුරට වැටුනහම ඒ මගිනුත් ජලය දූෂණය වෙනවා. ඒ කියන්නේ වැව් පොකුණු ජලාශ වලට ඒව ඒ කුණු කසල සේදිලා වහම ඒවා අපිරිසිදු වීම තමයි. ඔය කියන්නේ කුණු කසල වලින් පිටවන අපද්‍රව්‍ය ජලයට එකතු වීම. හරි? ඊළඟට තෙල් පිරිපහදු කරන ස්ථාන වලින් පිට කරන අපද්‍රව්‍ය ජලයට එකතු කිරීම. අහගන්න. තෙල් පිරිපහදු කරනවා කියන්නේ ඔය දැන් අපේ රටේ තියෙනවද පෙට්‍රල් ඩීසල් භූමි තෙල් ඒවා තියෙනවද අපේ රටේ? නැහැ. ඒවා හදාගන්න තෙල් ගෙන්නනවා පිට රටින්. මොන තෙල්ද ගෙන්නන්නේ? දන්නව නැත් උස්සන කරුනේ. පිට රටින් ගෙන්නන තෙල් වර්ගයේ නම හරණද බොර තෙල් කියලා වර්ගයක්. ආන්නේ බොර තෙල් තමයි අපේ රටට ගේන්නේ. ඒ බොර තෙල් ගෙනහැල්ලා අහගන්න. අපේ රටේ කොළොන්නාව අහලා තියෙනවනේ. ආ එතකොට සපුගස් කැන්ද අන්න ඒ වගේ තැන්වල ඒ තෙල් පිරිපහදු කරනවා, පිරිසිදු කරනවා. ඒක පිරිසිදු කරනකොට පුතේ ඒකේ හොඳම කොටස ගුවන් යාන ආයන්දන විදිහට පාවිච්චි කරනවා. ගුවන් යාන ආයන්දන ඉතාලම කොමේ ඒ කියන්නේ හොඳ ඉහළ මට්ටමේ ඉන්ධන වර්ගයක්. ඒතර ගුවන් යාන ආයන්දන පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල් ඔය විදිහට වෙන් වෙවි ඇවිල්ලා අන්තිම කොටස තාර කියන්නේ පොළොවට තාර දාලා තියෙන. අන්න ඒ වගේ කොටස් වශයෙන් වෙන් වෙවි ගොඩාක් දේවල් හැදෙනවා. එතකොට අන්න ඒවා පිරිසිදු කරන ස්ථානවලින් අර බොරතෙල් වල තියෙන අප ජලය අප දේවල් මොකද කරන්නේ? නල මාර්ගයෙන් මුදා හරිනවා ජලාශ වලට. සමහර අය එහෙම තමයි කරන්නේ. මට ඉස්සර හොඳට මතකයි මම කෝච්චියේ නැගලා කොළඹ යනකොට ඔය කළු ගඟට එක ඇලකින් එකතු වෙන වතුර කළු පාටයි. මේ කැලණි ගඟට, කළු ගඟට නෙමෙයි, කැලණි ගඟට එක තැනකින් එකතු වෙනවා. ඒ හොඳට නිල් පාට වතුරට අර වතුර කළු පාට වෙලා එකතු වෙනවා. දැන් ඒ දවස්වල මට හිතුනේ ඇයි එහෙම මේ කළු පාට වතුර ආවේ කියලා. ඉතින් ඔහම දවස් 3-4ක් දගෙනකොට මං ගාව හිටපු මගේ කවුරු හරි යාළුවෙක්ගෙන් හරි වැඩිහිටියෙක්ගෙන් හරි ඇහුවා
ඇලේ වතුර ඔක්කොම කළුපාටයි හැමදාම මං හිතේ එක දවසක් දෙකක් වෙන්න පුළුවන්නේ. හරිද? කළුපාටයි. එතකොට කො ඔය ඇල එන්නේ මල්ලි මේ කම එක. ඒ කියන්නේ පෙල් තෙල් පිරිපහදු කරන ස්ථානයක් අසලින් ගලා එන ඇල තමයි ඔය. ඒ ඇලේ වතුර ඔක්කොම කළුපාටයි අර ජලයට එකතු වෙන ඒවා. එතරේනම් තෙල් පිරිපහදු කරන ස්ථානවල පිට කරන අපද්‍රව්‍ය ජලයට එකතු කිරීම. දැන් මේවා ගොඩක් වෙලාවට අපි දන්නේ නැහැ නේද? අපි දන්නේම නැතුව ජලයට එකතු කරනවා. ඒගොල්ලෝ ඒවා වහනවා. මොකද මාධ්‍ය හරහා යන්නේ නැහැ. අපේ රටේ එකම ජාලයක් ගොඩනැගිලා තියෙන්නේ මාධ්‍ය ආයතනත් එකයි, නායකයොත් එකයි, නිලධාරිනුත් එකයි, ඔක්කොම එකට තමයි යන්නේ. එකම ගමනක් යන්නේ. එකම ගමනක් යන්නේ නැති එකම කොට්ටාෂය කවුද? අපි ජනතාව විතරයි. අපි එක ගමනක් ගියා නම් අපිට මෙහෙම වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඔක්කොම එකතු වෙලා ওই ටික කරනවා. ඕ මාධ්‍ය ආයතනකින් පෙන්නුවොත් ටක් ගාලා ඔන්න මොකද කරන්නේ? මාධ්‍ය ආයතනෙට ඉහලින් කෝල් එකක් එනවා. නිලධාරියකින් හරි කාගෙන් හරි ආයි එක පෙන්වන්නේ නැහැ. ඒක එතනින් ඉවරයි. අර වතුර පාරේ හැමදාම ජලයට එකතු වෙන එච්චරයි වෙන්නේ. හරිද? ඒකයි මම කියන්නේ හැමෝම එක ගමනක් යනවා. එක ගමනක් යන නැති එකම කොට්ටාෂය අපි. වල්නාශක, කෘමිනාශක හා විවිධ අපද්‍රව්‍ය ජලයට එකතු වීම. වල්නාශක, කෘමිනාශක කියන්නේ අහගන්න. තනකොළ මැරෙන්න ගහන ඕනේ බෙහෙත්. ඒව තමයි වල්නාශක. කෘමිනාශක කියන්නේ සත්තුන්ට ගහන ඒවා. මෙන්න මේ වල්නාශක, කෘමිනාශක වගේ දේවල් ඔක්කොම ජලයට එකතු වුණාට පස්සේ ජලය අපිරිසිදු වෙනවා. ඒ කියන්නේ වල්නාශක එකතු වුණාම කෘමිනාශක එකතු වුණාම ජලය පාවිච්චි කරන්න බැරි තත්ත්වයට පත් වෙනවා. මේකට හොඳම උදාහරණේ මම පුංචි කාලේ මගේ ගේ ඉස්සරහෙන් දොළ පාරක් ගලාගෙන ගියා. මේ දවස්වල වහිනවනේ. වහින කාලේට අපිට ඉතින් රජ මගුල් දොළ උතුරන්න වතුර එනවා. ලොකු දොර පාරක් නෙවෙයි මෙන්න මේ අඩි 6ක විතර දොළ පාරක් ගියා. අඩි 6ක් අඩි 5ක විතර දොළක් තිබුණේ. ඔය දොළට පැනලා හැමදාම නානවා. අපේ අම්ම රෙදිරික සෝද ගන්න ඕකෙන්. අපි නාන්නේ එකෙන්. හැබැයි ලිඳ තියෙනවා. වතුර කාලට හොඳට වතුර වැඩි. ඔකට පැනලා නානවා. දැන් මේ මං පුංචි කාලේ නාපු ඇල අද මගේ දුවයි පුතයි ගෙදර ගියාට පස්සේ මං ඇලට බහින්නවත් දෙන්නේ නැහැ. ඇලට වැරදිලා හරි බැහැලා තියෙනවා දැක්කොත් ඉක්මනින් ගොඩට අරගෙන ගෙදර ලිඳෙන් කකුල් හොද ගන්න. ලිඳේ වතුරෙන් කකුල් හොද ගන්න කියනවා. එදා මම පැනලා නාපු ඇල අද මගේ දුව පුතාට කකුල් හොදන්න සුදුසු නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ එදා මෙදා තුර මම කියන්නේ අවුරුදු 25ක 30ක විතර කාලය තුල මේ සියල්ලම උනේ කෘමිනාශක වල්නාශක. ඒ කියන්නේ කුඹුරු වලට ගහපු වල්නාශක හා කෘමිනාශක නිසා අර ජල මූල ආශ්‍රය සම්පූර්ණයම විනාශ වෙලා තියෙනවා. ඒ වයි හිටපු ලස්සන මාළු අද නැහැ. අද මාළුවෙක් බලාගෙන ඉන්නවා මම විනාඩි ගානක් මාළුවෙක් හොයාගන්න. නෑ මාළුවේ. මාළු ඔක්කොම මැරිලා. වතුර ගලාගෙන ඉන්නේ දුමුරු පාට වතුර එකක්. අඩිය තියලා කකුල හොද ගන්න බැරි මට්ටමට ජල මූල ආශ්‍රය ජලය ඇල දොළ ගංගා විනාශ කරලා ඉවරයි. කවුද මේ කරන්නේ? මිනිස්සු. වල්නාශක, කෘමිනාශක පාවිච්චි කළා ජලාශය ඔක්කොම විනාශ කරලා තියෙනවා. ඊළඟට සත්වා මිනිස් අපද්‍රව්‍ය ජලයට එකතු කිරීම. ඒ කියන්නේ අපද්‍රව්‍ය කියන්නේ මේ මල මුත්‍රා මිනිස්සු මේ ජලාශ වලට මල මුත්‍රා එකතු කරනවා. නැද්ද? හරියට කරනවානේ. මිනිස්සු එහෙම වැඩ කරනවා. දැන් ඔය සීත ගඟුල යනවනේ. සීත ගඟුල තියෙන කොහෙද පුතේ? ශ්‍රී පාදේ. සීත ගඟුල දිගේ උඩට යන දෙපැත්තේ අඩිය තියන්න බෑ. මිනිස්සු කැත කළ අඩියෙන් අඩියට අම්මෝ ඒ වගේ අමිහිරි අධ්‍යක්ීම් ලබන්නවත් එපා කවදාවත්. හැබැයි පල්ලෙහැන් කට්ටිය හොඳට නානවා. සීතගඟුලේ ශ්‍රීපාදයන්කොට මැද හරියේම වතුර පාර කිට්ටුවට අඩිය තියන්න බෑ. ඔක්කොම අර රෑට යන කට්ටිය ඔක්කොම ටොයිලට් ප්‍රමාණවත් තරම් නැහනේ. ඉතින් මෙහෙමයි ඔය අවශ්‍යතාවය ආවට පස්සේ ටොයිලට් එකක් නැති වුණොත් එහෙම ඇඟේ ගා ගන්න කවුරුත් කැමති නැහැ. ඔයත් කැමති නැහැ, මාත් කැමති නැහැ. එතකොට ඉතින් ඒක කොහේ හරි කරන්න වෙනවා. අපේ සංස්කෘතිය අපි ඒක පුරුදු වෙලා තින්නේ මොකද ජල මූල ආශ්‍රයක් එක්කනේ. ඒ කියන්නේ අපිට සෝද ගන්න ඕනනේ. අතට සෝද ගන්න සීත ගඟුල ගලාගෙන යන නිසා සීත ගඟුලයි ඉන්නට ගිහිල්ලා තමයි ඔය වැඩේ කරන්නේ. සීත ගඟුල දෙපැත්තේ අඩිය තියන්න බෑ මිනිස් මල. ඒ විතරක් නෙමෙයි. ඔය කතරගම ගියොත් මණික් ගඟ දෙපැත්තේ හැම තැනම මිනිස්සු කැත කරලා තියෙනවා. අර වැල්ලේ කැත කරනවා, හොදනවා. වැල්ලේ කැත කරගන්නවා, හොදනවා. මුහුදු වෙරළෙත් එහෙමයි ඉස්සර මිනිස්සු. ඔයා දන්නේ ඉස්සර මිනිස්සු මම පුංචි කාලේ ඉස්කෝලේ 8 9 දී විතර නැටුම් කණ්ඩායමක නැටුම් ශිල්පියෙක් විදියට පෙරහැරක අම්බලන්ගොඩ මේ විහාරස්ථානයක පෙරහැරක සඳහා ගියා. ඒ යනකොට මේ අපිව රෑ 7ට විතර තමයි විහාරස්ථානෙට අරන් ගියේ. අරන් ගිහිල්ලා රෑ කෑම දීලා අපිට ඉන්න නවාතැන් දුන්නා. මෙන්න මෙහෙම බැලුවාම එහා පැත්තේ මුහුදු වෙරළ. මෙහෙම බැලුවාම එහා පැත්තේ මුහුදු වෙරළ. ඉතින් පුංචි කාලේ මුහුදු වෙරළ කියන්නේ අලුත් අත්දැකීමක්. අනිත් එක අම්මලා තාත්තලාත් එක්ක එහෙම ගියා මුහුදු වෙරළට යන්න දෙන්නේ නැහැ. දැන් අපි නැටුම් කණ්ඩායම මේ යාළුවෝ ටික විතරයි නේදී. අපි මොකද කරේ? බිල්ඩින් එකයි නේ ගිහිල්ලා ඔහොම මුහුදු වෙරළේ මම හිතන්නේ රෑ 10 11 විතර වෙනකන් ඉන්නේ නැති. හරිද? ඉඳලා ඇවිල්ලා නිදාගෙන පස්සෙන්ද උදේ 5ට විතර නැගිටලා මුහුදු වෙරළට ගියේ.
ඇයි මුහුද කියන්නේ අපිට ඒ කාලේ අලුත් දෙයක්. දැන් ඉතින් ඔන්න එක්කෙනෙක් එනවා අහම දත මැද ආවා. ඇවිල්ලා වාඩි වුණා. ඔන්න ඔහම වාඩි වෙලා මොකද්ද මන්ද වැඩක් කරා කත වැඩක්. හරිද? කරලා ඕවන් අර හරියට ගියා. ගිහිල්ලා අර හරිය මුණ හොදගත්තා. මම මේ කියන්නේ මං ඉස්කෝලේ 9 විතර කාලේ. ඊට මීට අවුරුදු ගණ මේ 30කට විතර කාලේ ඉන්නේ. එතකොට ආන් අතරින් මුණ හොදගෙන ගියා. අර මේ කත වැඩේ රලක් ආව හොදගෙන ගියා හරියට. රල පාරක් ආව රල පාරට හේදෙන හරියින් තමයි වැඩේ කරන්නේ. මේ ගහගෙන මේ රලයි අර වතුර පාර ගියා. දෙදේ අපිට මේක හරි නුපුහුණු හුරු දෙයක්. ඊළාට තව එක්කෙනෙක් ආවම ඔහම දත මැද මැද. එයා මොකද කරේ? අර පැත්තෙන් ආවේ. එයා අර හරිය වාඩි වුණා. අර විදිහටම කත වැඩේ කරා. මෙන්න මේ හරියෙන් මුණ හොදගෙන ගියා. කටත් හොදගෙන ගියා. ඒගොල්ලෝ වැල්ලත් එක්ක ජීවත් වෙන කට්ටිය. ඒගොල්ලන්ට මුහුදු වතුර හුරුයි. මූණට මුහුදු වතුර ටිකක් දාගන්න එක, කටට මුහුදු වතුර ටිකක් දාගන්න එක ඒගොල්ලන්ට අලුත් දෙයක් නෙමෙයි. මොකද ඒගොල්ලෝ මුහුදත් එක්ක ජීවත් වෙන මිනිස්සු. අපිට මේක හරි නුහුරු දෙයක්. ඒ වගේ මිනිස්සු ඉන්න මුහුදු වෙරළේ තමයි කත කරන්නේ. ඉස්සර ඔය කැලණි ගඟ අයින දිගට ඔක්කොම පැල්පත් වාසීන්ගේ ටොයිලට් වල බටේ තිබුණේ කැලණි ගඟට. ටොයිලට් එකේ බටේ කැලණි ගඟට මුකුත් නැහැ. වැඩේ ටොයිලට් එකට ගිහිල්ලා වතුර ගේවම බෝස් ගාලවිලා කැලණි ගඟට වැටෙනවා. එහෙම තිබුණා. හරිද? මිනිස් අපද්‍රව්‍ය ජලයට හරියට එකතු කරනවා. මේ වැඩිය ඕනේ නැහැ. දැනුත් එහෙම කරනවා කට්ටිය. මෙතනත් ඇති කරපු කට්ටිය. නැද්ද? ස්විමින් පූල් වල බහලා නාලා තියෙනවා නත උස්සන්නකෝ. ඔය ඔහම අත්පා දානවා. මං ඊළඟ ප්‍රශ්නේ අහනකොට ප්‍රශ්නයක් කරන්නේ. ඔය ස්විමින් පූල් එකේ නාන ගමන් ටොයිලට් එහෙම යන්න ආවහම නිකන් අපි කියන්නේ වැසිකිළියට නෙමෙයි කැසිකිළියට යන්න. නේද? යන්න ඕන වුණාම මේ මුත්‍රා බරක් එහෙම ආවහම සමහර අය මොකද කරන්නේ? ඉනහත් යනවා සමහර අයට. මොකද කරේ කියලා මතක් කරලා බලන්නකෝ. උඩට එන්නේ නැහනේ. අර ස්විමින් පූල් එකේම වැඩේ කරලා දානවනේ. ඇයි ඉතින් පේන එකක් යන්නේ? hina යන්නේ ඇයි දන්නේ නේද? පූල් එකේම වැඩේ කරලා දානවා. ඉතින් මොකද කරන්නේ? තව එක්කෙනෙක් පිනනවා කටටත් අතුර ගන්නවා. ආ එහෙම කරන අය ඉන්නවා. මේ මම බල්ලා දිනවා. ඔය මේ සාමාන්‍යයෙන් අහගන්න. සාමාන්‍යයෙන් මිනිස්සේ ඔහම භාවිත කරන වාර ගාන පැයක් ඇතුළත විශාල වාර ගානක් මේ පැය කීපයක් ඇතුළත අඩුම ගානේ අවම වාර දෙකක්වත් යනවනේ වතුරේ ඉන්නකොට. හැබැයි එහෙම පූල් එකක නානකොට බලන්න නැගිටලා ගොඩට යන කට්ටිය ඉන්නවද කියලා. කලාතුරකින් තමයි ටොයිලට් පැත්තට යනවා පේන්නේ. ඔක්කොම වතුරේ. ඒක හොයාගන්න පුළුවන් කොච්චර දිනවද කියලා. ඔයා පූල් එකේ නාලා ගොඩ බහිනකොට S2 රතු වෙලා තිබුණොත් මිනිස් මුත්‍රා ඒ ජලයේ වැඩි. සමහර අය පූල් එකේ පීනලා ගොඩ එනකොට S2 රතු වෙන්නේ මිනිස් අපද්‍රව්‍යවලට. හරිද? ඒ නිසා මිනිස්සු ජල මූලාශ්‍ර හරියට විනාශ කරනවා. සත්තුත් එහෙමයි. සත්තු නම් ඔවා දන්නේ නැතුව කරන්නේ. සත්තු නම් දන්නේ නැහැ කියමුකෝ. හැබැයි දැනගෙන කරන්නේ මිනිස්සු නම් ඒගොල්ලොත් ඉතින් ඒ අර જાතියම තමයි. හරිද? ආයතකොට එහෙමනම් ඔන්න මිනිස් මල මුත්‍රා ජලයට එකතු වීමෙන් ජලය අපිරිසිදු වෙනවා. ඔන්න ඒ සමගින් අද දවසේ පරිසරයේ පාඩම අවසන් කරනවා.